जयगम श्री लंका मेवर कुरुनेगल मार्तु नमय सहदाय कुरुनेगल वेहर क्रीडांगणे दी එන්ටින් ධාරිතාව 450cc කාණ්ඩයට වැඩි අතුරුපැදී නීති විරෝධී ලෙස මේවන විටත් මෙරටට ගෙන්වා ඇති බවට තොරතුරු පවතින බව මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. එහි කොමසාරිස් ජෙනරාල් නිශාන්ත වීරසිංහ පැවසුවේ එලෙස අතුරුපැදි ගෙන්වීමේදී රජයට අය වේ යුතු විශාල බදු මුදල දඩයක් ලෙස අය කර ගැනීමටද යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවයි. නීත්‍යානුකූල නෝනාකාරයට ලංකාවට ගෙනලා තියෙනවා කියන එක අපි ගාව තොරතුරු තියෙනවා. ඒ හන්ද තමයි ඕකට අදාළව පාර්ලිමේන්තුවේ කතා වෙලා 2023 අය වේ ලේකම් योजना सम्मत होना मे नीत्यानुकूल नौनाकार लंकावट गिनालोजना योजना वनुतम पलवी कैबिनेट पेपर अदितांगत बैक दड़े आय कर रजिस्टर करना पास लंकावे दंट हरसी पना दाता මේවන විට යතුරුපැදි ලියාපදිංචිය සඳහා පවතින නීතිය කුමක්ද? ලංකාවට නීති අනුකූල මේ වෙනකොට ලියාපදිංචි කරන්න පුළුවන් ධාරිතාවය එන්නේ 450. ඒ එන්ජින් කැපැසිටි එක සීසී 450 බයික් එකක් විතරයි අපිට නීති අනුකූල රටට ගෙනාවොත් ලියාපදිංචි කරන්න පුළුවන්. ඒතත ඊට අමතරව අවස්ථාව දීලා තියෙන 1000 සීසී 1000 අදක්වා සීසී කැපැසිටි එකේ බයිසිකල් ලියාපදිංචි කරන්න ඊඩා කටයුතු සඳහා පමණක් ඒවා පාරිදුවන්න බෑ. ඒක රේල් ට්‍රැක් මේ රේසින් ට්‍රැක් එකේ විතරයි පදින්න පුළුවන්. ඒතකොට ඒ පර්පස් එකට විතරක් ආරක්ෂක අමාත්‍යාංශය සහ අදාළ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිර්දේශයත් එක්ක ඒ බයික් රෙජිස්ටර් කරන්න අවස්ථාව දීලා තියෙනවා. එහෙම බයික් කීපයක් දැන් අපේ රෙජිස්ටර් වෙලා තියෙනවා. මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත වීරසිංහ වැඩිදුරටත් පැවසුවේ එන්ජින් ධාරිතාව 450cc කාණ්ඩයට වැඩි අතුරුපැදි ලියාපදිංචිය සඳහා පාර්ලිමේන්තු අවසරයක් අත්‍යවශ්‍ය බවයි. දැනට අපේ පනතා නීති ආනුව තියෙන්නේ සීසී 450 දක්වා විතරයි රෙජිස්ටර් කරන්න පුළුවන්. ඒක 1300 දක්වා වැඩි කරන්න කියන එක තමයි මේකේ තියෙන්නේ. ඉදිරියේ අනුමැතිය දෙන්න ඕනි පාර්ලිමේන්තුවෙන්. පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ලාම නීතියක් ඇතුළේ තිබේ දෙන්න නීතියක් ඇතුළේ අපේ තියෙන්නේ පනතනේ තියෙන්නේ මෙච්චරයි රෙජිස්ටර් කරන්න පුළුවන් කියලා. එන්ජින් ධාරිතාව 450cc කාණ්ඩයට වැඩි අතුරුපැදි ලියාපදිංචියට අවසර දීම සඳහා රජය අවධානය යොමු ඇතැයි net news ඊයේ අනාවරණ කළා. ඒ අනුව එන්ජින් ධාරිතාව 450cc කාණ්ඩයට වැඩි යතුරුපැදි ලියාපදිංචිය සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය එක්ව ඉදිරියේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.